රන්වන් පැහැති සමක් කියලා කියන්නේ කාන්තාවන්ට ආභරණයක්. හැමෝම කැමති රන්වන් පැහැති සමක් හිමි කරගන්න. හැබැයි කොහොමද මේ රන්වන් පැහැති සම අපි ඇති කරගන්නේ? විශේෂයෙන්ම කතා කරනකොට අපි ආසියාතික රටක් විදිහට අපේ මේ සමේ තියෙන ඒ සුන්දරත්වය කොයි ආකාරයෙන්ද අපි නිෂ්පාදන පෙළක් හරහා පැහැපත් කරගන්නේ කියන කාරණාව ගැන, රන්වන් පැහැති කරගන්නේ කියන කාරණාව ගැන කතා බහ කරන්නට වෛද්‍යතුමන් අද දවසේදීත් එකතු වෙනවා. බයවිටා නිෂ්පාදන පෙළත් සමගින් අපි මේ වැඩසටහනේ මේ කතා බහ ආරම්භ කරන්නට වෛද්‍ය දිනේෂ් විජේතුංග වෛද්‍යතුමන් එකතු වෙනවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඒ වගේම තමයි අපිත් එක්ක තරුණ පරපුරේ රංගන ශිල්පිනිය අද දවසේදීත් එකතු වෙනවා. ඇයත් සූදානම්. ඇයගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගන්නට රංගන ශිල්පිනිය ගීත්මා බණ්ඩාර. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හොඳයි. ඉතින් දෙදෙනත් එක්කම කතා බහ කරන්නට බොහෝ දේවල් තියෙනවා. මං හිතන්නේ වෛද්‍යතුමන් එක්ක ඉස්සෙල්ලම කතා බහ කරලා හිටියොත් හොඳයි කියලා. වෛද්‍යතුමනි, දැන් අපි කතා බහ කරන්නට සූදානම්. දැන් මේ හැමදේම රැල්ලක් බවට පත් වෙලා තියෙන. දැන් ගොඩක් වෙලාවට සුදු වෙන කැප්සූල් ඇවිල්ලා තියෙනවා, ටැබ්ලට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කියනවු කාරණාවන් එක්ක වැල්මී සහිත බයෝවීටා හරහා අපි දන්න විදිහට බොහෝ දෙනෙක් දැන් ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා වැල්මී බයෝවීටා නිෂ්පාදන පෙළත් එකතු වෙන එක. ඉතින් සුදු නොවේ පැහැපත් වීමට බයෝවීටා වල තියෙන ප්‍රධානතම හේතුව ග්ලූටතියොන් අවශ්‍ය මාත්‍රාවෙන් තිබීම සහ වැල්මී සාරයේ තිබීමද? ඔව්, ඇත්තටම ඒක තමයි. මොකද හේතුව දැන් ග්ලූටතයන් අවශ්‍ය මාත්‍රාවෙන් තිබීම ගැන කියලා සඳහන් කරා. මොකද මේ ග්ලූටතයන් කියන එක හොඳ දෙයක්. අපි සිරුර තුළ ස්වභාවිකව නිෂ්පාදනය වෙනවා, සාකවලත් නිෂ්පාදනය වෙනවා, සිරුර තුළ ස්වභාවිකව නිෂ්පාදනය වෙනවා. ඒනොට අපි අවාසනාවකට වගේ අපේ සිරුර තුළ නිෂ්පාදනය වෙන ග්ලූටතයන් හිරුවෙලි බාහිර පරිසරයේ බලපෑම මත 100%ක්ම වගේ විනාශ වෙලා යනවා. ඉතින් අපේ තියෙන ග්ලූටතයන් ප්‍රමාණය සිරුර තුළ රැක ගන්න පුළුවන් නම් අපි අතර වයස්ගත වීම වගේ දේවල්, අපේ පැහැපත් වීම වගේ දේවල් අපිට පාලනය කරගන්න පුළුවන්. අවසනාවට වගේ මේ ග්ලූටතයන් අපි සිරුරෙන් ඉවත් වීම නිසා අපි අනිවාර්යෙන් ග්ලූටතයන් වගේ දේවල් බාහිරින් අපි ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු පෝෂණ සංඝටක අපි ලබා ගැනීම අපිට වැදගත්. ඉතින් ඒ වගේම ගැලුවාම මේ ග්ලූටතයන් උනත් වැඩිපුර ප්‍රමාණය සිරුරේ තියෙනකොට යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන පුළුවන්. අපි උදාහරණයක් ඇරෙට ගත්තොත් ඒ නිසා තමයි මම කියන්නේ වැඩි මාත්‍රාවක් ලබා ගන්නවා නම් වෛද්‍යවරයෙගේ උපදෙස් මත ලබා ගත්තට ගැටලුවක් නැහැ. මොකද හේතුව සමහර අයට අපි දන්නවා පපුවේ මානසික ගතිය, අපි දන්නවා ඇස්මටික් කියලා අපි උගන්වනවා, මේ අපි කියනවා ඇදුම කියලා කියනවා. ඒ රෝගී තත්ත්වය සමහරලාට තියෙන කෙනෙකුට මේක උස්සන්න වෙන්න පුළුවන්. මේ ග්ලූටතයන් වැඩිපුර ප්‍රමාණයක් අන්තර්ගත වීම නිසා පෝෂණ අතිරේකයක. ඒ ග්ලූටතයන් ප්‍රමාණය වැඩිපුර නිසා ඒ ඇදුම වගේ රෝගී තත්ත්ව වැඩිපුර සමහරට වීසක වගේ ඇති වෙන්න පුළුවන්. ඒකත් එක්තරා ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් මේ ඔවෙන කරුණු කාරණා නිසා ඒ වගේම තමයි අපි සඳහන් කරන්න ඕන. සමහරලාට ග්ලූටතයන් නිසා සිරුරේ තියෙන අනිත් එක සිංක් ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. සිංක් කියන එකත් ඉතාම අවශ්‍ය අපේ තියෙන ඉමුනිටි එක ස්වභාවික ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට, ඉසකෙස්වල ක්‍රියාකාරීත්වයට. ඒ වගේ කුරුලෑ දැන් සිංක් ප්‍රමාණය අඩු වෙනකොට සමහර අයගේ කුරුලෑ වගේ දේවල් වුණත් ඇති වෙන්න ප්‍රවණතාවයක් තියෙන පුළුවන් මේ සිංක් කියන එක. ඒ නිසා තමයි අපි බයවිටා නිෂ්පාදන වල අපි ග්ලූටතයන් යම් ප්‍රමාණයකට විතරක් ඇතුල් කරලා තියෙන්නේ. ග්ලූටතයන් ගැන අපි එහෙම කතා කරත් ඊළඟට අපි ඒකේ තව ඇතුල් වෙලා තියෙනවා කතා කරා වැල්මී සාරය කියන එක. මේ වැල්මී සාරය ගැන කතා කරද්දිත් වැල්මී සාරය අපි කියන්නේ ලිකොරයිස් රූට් එක්ස්ට්‍රැක්ෂන් කියලා. ඉතින් ඒකේ ගොඩාක් දේලාට අපි දන්නවා ඒක ඉතාම වැදගත්. අපි දන්නවා කාන්තාවන්ට ගොඩක් වෙලාවට සිරුර ගොඩක් වෙලාවට සංවේදී. අපි දන්නා මොනම දෙයක්වත් මේ පාවිච්චි කරන්න බෑ. ඇඟේ පළු දානවා සමහර ලාවට, මොනාරි ක්‍රීම් එකක් ගෑවත් එහෙමයි, මොනාරි දෙයක් පාවිච්චි කරත් එහෙමයි, ගොඩක් වෙලාවට සංවේදී සමක් තියෙනවා. ඉතින් ඒ සංවේදී සම විශේෂයෙන් සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙකුට ඉතාම සුසුම පෝෂණ අතිරේකයක් ඇටියට මට මේ ග්ලූටතයන් සහ මේ අපේ ලිකොරයිස් රූට් එක්ස්ට්‍රැක්ෂන් එක අන්තර්ගත වෙලා තියෙන බයවිටා ගෝල්ඩ් එක අපිට හඳුල්ලා දෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි දන්නවා ඒ සෙන්සිටිව් ස්කින් එකට එක ඉතාම වැදගත්. ඒ වගේම දන්නවා අන්ඩ අයි සර්කල්, අපි දන්න ඇස් යට කළුවීම. ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇස් යට කළුවීම. ඒක හුඟක් වෙලාවට සමග වෙ මේකප් වලින් එම වහගත්තට ගොඩක් කාන්තාවන්ට තියෙනවා. ඉතින් ඒක අඩු කර ගැනීමට ඉතාම සුවිශේෂී මේ ලිකොරයිස් එක්ස්ට්‍රැක්ෂන් එක අන්තර්ගත වීම. ඊට අමතරව හයිපර් පිග්මෙන්ටේෂන් වෙච්ච තැන් අපි දන්නවා ඒජ් ස්පොට්ස් වගේ දේවල්, එවැනි දේවල්. ඊළඟට මෙලස්මා වගේ තත්ත්. අපි දන්නා මෙලස්මා කියන්නේ අවුරුදු 20 සිට 40 50 වගේ කාන්තාවන්ට ඇති වෙන පිග්මෙන්ටේෂන් එකක්. ඒ කියන්නේ හැමතැනම වගේ ගොඩක් තැන් සිරුරේ අභ්‍යන්තරය හරි බාහිරව හරි සමහරට කළු ගැන يعني පිග්මෙන්ටේෂන් වැඩි වෙච්ච තැන් තියෙනවා. එවැනි දේවල් ඉවත් කිරීමටත් මේ ලිකොරයිස් සාරය ඊටම වැදගත් වෙනවා.
ඔයිනි කරුණු කාරණා ගැන තමයි මට කියන්න පුළුවන්. හොඳයි. ඉතින් මම හිතන්නේ බොහෝ සෙයින් කරුණු කාරණා පිළිබඳ වෛද්‍යතුමන් දැනුවත් කරා. ඉතින් අද දවසේදීත් ගීත්මා එකතු වෙලා ඉන්නවනේ වැඩසටහනත් එක්ක. ඉතින් තරුණ පරපුරේ ඉන්න බොහෝ පිරිසක් නියෝජනය කරනවා ගීත්මා. ඒ නිසා ගීත්මට ඇති බොහෝ දේවල් අද දවසේදීත් කතා කරන්න. ඉතින් මම දැනගන්න කැමතියි ගීත්මා, මේ ඔබ බය පිට හරහා බලාපොරොත්තු උනේ සුදු වීමද පැහැපත් වීමද? දැන් ඔබට ලැබිලා තියෙන්නේ සුදුද පැහැපත් වීමද? මට ලැබිලා තියෙන පැහැපත් සමක්. ඉතින් ඒ පැහැපත් බව වඩා වර්ධනය කරගන්න ලැබුණා වැල්මි බයවිට එක හරහා. හොඳයි. වැල්මි බයවිට හරහා ඔබට ඒ පැහැපත් වීම ඒ ආකාරයෙන් ලැබෙනකොට වෛද්‍යතුමනි, අපි ඔබතුමන්ට එවලා තියෙන ගැටලු කිහිපයකට දැන් අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ග්ලූටතයන් තමයි සුදු වෙන කැප්සූල් වල අධිකව අඩංගු කරලා තියෙන්නේ. ඇයි බයවිට වල අධිකව ග්ලූටතයන් අඩංගු කරලා නැත්තේ කියලා අහනවා. මම දැන් ওই ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉවරයිනේ. ඔව්, අපි ඉතමත් කෙටියෙන් ආයේ කියුවොත් ඒක දාලා තියෙන මොකද අනිවාර්යයෙන්ම මොකද වෛද්‍යවරි ගනුමැතිය අතුව මොකද ඔක දිග කාලිනව ලබා ගන්නවා වෛද්‍ය අනුමැතියක් නැතුව. ඒ නිසා අපි ඒ නිසා තමයි ග්ලූටතයන් ප්‍රමාණය මොකද මම කිව්වා සිංක් සූර්යයේ තියෙන සිංක් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. සිංක් උණතාවයක් ඇති වෙන්න පුළුවන් වැඩිපුර ග්ලූටතයන් අන්තර්ගත වීම නිසා. ඒ වගේම අපි දන්නවා මේ අපි කියන්නේ වීස් එක වගේ එහෙම නැත්නම් ඇදුම වගේ රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ ග්ලූටතයින් ප්‍රමාණය වැඩිපුර තිබ්බා. ඒ වගේම කුරුල්ලෑ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන් යම් කෙනෙක්ගේ. මොකද මේ හුඟක් වෙලාවට මේ සිංක් සහ විටමින් B6 අතර කොම්බිනේෂන් එක ඉතාම වැදගත් යම් කිසි කෙනෙක්ගේ කුරුල්ලෑ ඇතිවීම පාලනය කර ගැනීම. ඉතින් ඒකටත් ඒ හේතු නිසා මොකද සිංක් අඩු වීම නිසා සමහරවිට එවැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔය නිසා තමයි අපි අපේ නිෂ්පාදනවල ග්ලූටතයින් ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. අපි වංගක් වෙලාවට විද්‍යාත්මක පරීක්ෂණ කළා තමයි ආවට ගියාට මේ දේවල් ඇතුල් කළේ නැහැ. යම් කිසි අයට යම් කාලයක් දීගේ මේවා පාවිච්චි කරන්න දීලා ඒවා ලැබෙන ප්‍රතිඵල අනුව තමයි අපි නිෂ්පාදනය කළා තියෙන්නේ. ඒ නිසා අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනය කරේට මට බයවිට ගෝල්ඩ් එක අඳුල්ලා දෙන්න පුළුවන්. හොඳයි. ඉතින් ගීත්මට අපි ගැටලුවක් යොමු කරන්න සූදානම්. ජායල ඉඳන් අහනවා පාරමී කුසල්ම, ඔයා මෑතකදී නේද බයෝවිටා ගෝල්ඩ් එක ගන්න ගත්තේ? ඉතින් මුහුණ තරමටම අත්වල පැහැය වැඩි වුණාද කියලා අහනවා. මම මෑතකදී තමයි වැල්මි බයෝවිටා එකට මාරුනේ. මට තිබ්බ ලොකු ගැටලුවක් තමයි මූණයි අතපයයි එක විදිහට මේන්ටේන් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මගේ අත් දෙක කකුල් දෙක නිතරම يعني අවුවට නිරාවරණය වෙනවා, කොටට අඳිනවා. එතකොට වැල්මි බයෝවිටා එක හරහා මගේ මුළු හැමම එකම විදිහට මේන්ටේන් කරන්න මට පුළුවන් දැන්. හොඳයි. ඉතින් අපි මතක් කරන්නම් ඔබට දුරකථන අංක 0777-01-37-97 කියන දුරකථන අංකයට, ඒ වගේම 0777-399-1565 කියන දුරකථන අංකයට කතා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම iPhone and Neutra පුද්ගලික සමාගම ආයලිය ජායල කියන ලිපිණයට ලියන්නට හැකියාව තියෙනවා. WhatsApp මාර්ගයෙන්, Facebook මාර්ගයෙන්, YouTube මාර්ගයෙන් ඔබට මේ සියලු කටයුතු හරියාකාරව දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ බයවිට නිෂ්පාදන පෙළත් සමගින්. වෛද්‍යතුමනි, අපිට තමත් දීර්ඝ ගැටලුවක් යොමු කරලා තියෙනවා. අපි ඒ ගැටලුවට යමු. බියංකා නිෂාදි හලාවතින් තමයි කියන්නේ, සමහරු කියනවා ඒ කැප්සූල් වලින් සුදු වෙන්න ප්‍රධාන හේතු අතර ග්ලූටතයන් සමග කොලජන් තිබීම සුවිශේෂීලු. බයෝවිටා වලත් මැරන් කොලජන් තිබෙන්නේ ඒකටද? එතකොට වැල්මි බයෝවිටා වල තිබෙන්නේ හැම පැහැපත් වෙන ඒවා විතරයිනේ. මට වයස අවුරුදු 42යි. මම ඒක ගත්තේ පැහැපත් වෙන්නයි, සමේ රැලි වැටීම් වලටයි කියලා කියනවා. ඔව්, මේවයි මේ කොලජන් කියන එක ඉතාම අවශ්‍ය දෙයක්. මොකද අපි වයස්ගත වෙනකොට අපේ ශරීරයේ තියෙන කොලජන් ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ කොලජන් එකම අපේ නිෂ්පාදන වල අන්තර්ගත වෙලා තියෙනවා. තව එකක් මේ හයලුරොනික් ඇසිඩ් කියන එක. අපි දන්න මේ කොලජන් කියන එක අපි දන්න මේ බෝටොක්ස් කියලා ඉන්ජෙක්ට් කරනවා ගොඩක් අයගේ මේ රැලි ඉවත් කරන්න. අපි හැයර් ලයින් වගේ දේවල් අපි වයස්ගත වෙනකොට ගොඩක් වෙලාවට අපි ඇති වෙනවා වයස්ගත පෙන්නුම් කරනවා රැලි ඇතිවීම. ක්‍රෝ ලයින් වගේ ඒවා ඇති වෙනවා. ඉතින් ඒ වගේ ඒවා ඉවත් කරන්න පළපුරුදු වෛද්‍යවරු සුස්කන්ලත් වෛද්‍යවරු ඒක ඉන්ජෙක්ට් කරනවා ඒ තැන් වලට. ඉතින් ඒක කරන්න මේ බෝටොක්ස් කියන එකේ අන්තර්ගත වෙලා තියෙන මේ හයලුරොනික් ඇසිඩ් කියන සංඝටකය. මොකද අපිට කොලජන් කියන එක ඩිරෙක්ට් අපිට ඇතුල් කරන්න බෑ. මොකද එහෙම වුණොත් අසාත්මිකතාවය වගේ දේවල් ඇති වෙලා ඉවරලා සමහරලාට අපි ජීවිතේ වුණත් අපිට මේ වෙන්න පුළුවන්. මොකද හේතුව මේ කොලජන් කියන එක හයිපර් සෙන්සිටිව් ගොඩක් වෙලාට, මොකද ප්‍රෝටීන් එකක් නිසා. ඉතින් ඒ නිසා අපි ඒක එවෙනුවට මේ හොයාගෙන තියෙනවා. මේ කියන්නේ මේ බෝටොක්ස් වලට ඇතුල් කරලා තියෙන්නේ කොලජන් වෙනකොට මේ සිරුර තුලදී කොලජන් නිෂ්පාදනය කරන්න මේ හයලුරොනික් ඇසිඩ් කියන සංඝටකය. ඉතින් ඒක මේ බයවිටා ගෝල්ඩ් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක කැප්සූල් එකක් හැටියට ගන්නකොට මේ කොලජන් අන්තර් එක මැරයින් කොලජන් අන්තර්ගතවල දෙන, ඒ වගේම හයලුරොනික් ඇසිඩ් අන්තර්ගතවල දෙන මේ බෝටොක්ස් ඉන්ජෙක්ෂන්. ඔබ දන්නවා මේ බෝටොක්ස් කියන එකේ
ඉන්ජෙක්ෂන් එක සාමාන්‍ය ගොඩක් මිල අධිකයි. සමහරට රුපියල් 40,000ක් 50,000ක් අතර වගේ මිලකට තමයි ඒවා එන්නත් කරන්නේ. සමහරට එක ඉන්ජෙක්ෂන් එකක් බැරි වෙන්න පුළුවන් කෙනෙක්ගේ මූණක් හදන්න සමහර ඉන්ජෙක්ෂන් 4ක් 5ක් වගේ අඩුම ගානේ අවශ්‍ය වෙනවා හොඳට මොනක් මේව කරන්න. හැබැයි අඩු මිලකට අපි හයලුරොනික් ඇසිඩ් අපේ නිෂ්පාදන අන්තර්ගත වීම නිසා ඔබට කොලෙජන් සහ හයලුරොනික් ඇසිඩ් දෙකම අන්තර්ගත වීම නිසා ඔබේ තරුණ බව රැක දීමටත් වයිටා ගෝල්ඩ් එක ක්‍රියා කරනවා. ඒ වගේම මේ කොලෙජන් එක සහ කොලෙජන් සමග ග්ලූටතයන් අන්තර්ගත වීම ගැන කතා කරා. ඉතින් කොලෙජන් සහ ග්ලූටතයන් අන්තර්ගත වීම තියෙන එක හොඳයි. හැබැයි අපි බලාපොරොත්තු වෙන මේ කොලෙජන් වලින් ඇත්තට පැහැපත් වීමක් වගේ නෙවෙයි, තරුණ බව රැක දෙන්න තමයි ගොඩක් වෙලට උදව් වෙන්නේ. අපි ඒකට මේ වැල්මිසාරය අඩංගු කරලා තියෙන්නේ මොකද මේ පැහැපත් වීම ඇති කර දීමට. ඉතින් වැල්මිසාරය විතරන්නේ අපේ නිෂ්පාදන අන්තර්ගත වෙලා තියෙන මැරයින් මේ කොලෙජන් එක එකතු වෙලා තියෙනවා. තව ඊවිනි ප්‍රිම්රෝස් ඔයිල් අන්තර්ගත වෙලා තියෙනවා කාන්තාවන්ගේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට, හෝමෝනල් ඇක්නි වගේ දේවල්, කුරුලෑ වගේ තත්ත්වය තියෙන හෝමෝන් නිසා ඇති වෙන තත්ත්ව පාලනය කර ගැනීමට, සිරුරේ තෙතමාවය පවත්වා ගැනීමට ඊවිනි ප්‍රිම්රෝස් ඔයිල් අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව පයින් ගසී පොත්තේ සාරය ඉතාම වැදගත්. අපි දන්නවා තයිරොසයිනේස් ඉන්හිබිටර් හැටියට කියන්නේ තයිරොසයිනේස් වල ක්‍රියාකාරීත්වය අඩු කර ගැනීමට හොඳම නිෂ්පාදනයක් ඇතර මේ පයින් ගසී පොත්තේ සාරය අන්තර්ගත වීමත් වැදගත්. ඉතින් ඒක නිසාත් පැහැපත් වීම ලබා දෙන්න මේ අපේ බයිවිටා ගෝල්ඩ් එක අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව ග්‍රීන් ටී වගේ දේවල්, ඊට අමතරව මිදියට සාරය අන්තර්ගත වීම, විටමින් B1 එකේ ඉඳලා විටමින් B12 දක්වා අන්තර්ගත වෙච්ච ඉතා අත්‍යවශ්‍ය විටමින් වර්ග, සිංක්, කොපර් වගේ අංශුමාත ඛනිජ සන්ට අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් එවැනි සුවිශේෂ නිෂ්පාදනයක් වෙළඳපොලේ නැහැ. ඉතින් ඔබගේ තරුණ බව, පැහැපත් වීම වගේ දේවල් ලබා ගැනීමට, රැක ගැනීමට හොඳ නිෂ්පාදනයක් හැටියට බයිවිටා ගෝල්ඩ් ගැන මට සඳහන් කරන්න පුළුවන්. හොඳයි, බයෝවිටා ගෝල්ඩ් පිළිබඳව මේ විදිහට කතා කරනකොට නිරන්තරයෙන්ම ඔබ ප්‍රශ්න ගැටළු යොමු කරන්නේ මොකද නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඔබට දැන කියා ගන්නට බොහෝ කරුණු කාරණා තියෙනවා. සමහර වෙලාවට ඔබ අහන ඒ ගැටළුව පොදුවේ සමස්ත පාරිභෝගිකයන් වෙනුවෙන්ම ඔවුන්ටත් අදාළ වෙන විදිහටත් ඒ ගැටළු වලට පිළිතුරු අපේක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගීත්මා, අපි ඔබට ප්‍රශ්නයක් යොමු කරනවා. ඕලු තමයි තිස්ස මහරාමයෙන් කියන්නේ, ඔයා හරියටම කියන්නේ කොහොමද ඔයා පැහැපත් උනේ බයෝවිටා හරහා කියලා? ඔය වෙන වෙන දේවලුත් පැහැපත් වෙන්න කරනවා ඇති කියලා තියෙනවා. මොකද්ද මේකට දෙන උත්තරේ? චෝදනාවක්ද වන්දෙන්න කරලා තියෙන්නේ? ඒක නෝ. මම නම් යූස් කරන්නේ වැල්මි බයෝවිටා එක විතරයි. වගකීමෙන් කියන අය ගැන මම කිසිම බාහිර ආලේපනයක් යූස් කරන්නේ නැහැ. ඔබ වගකීමෙන් මේ පිළිබඳ කතා කරනකොට ඇයි බයෝවිටා නිෂ්පාදන පෙළත් එකතු වෙන්න ඕනි කියලා හිතුනේ? ඇත්තටම මට පෝෂණ අතිරේකයක අවශ්‍යතාවය තිබුණා. නිතරම අවුවට නිරාවරණය වෙනවා, ඒ වගේම ෂූටිං මේකප් යූස් කරනවා. එතකොට මේ තියෙන හැම ක්වලිටි එක යනවා. ඉතින් ඒ හින්දා තමයි මට පෝෂණ අතිරේකයක අවශ්‍යතාවය ආවේ. මගේ යාළුවේ කරහා තමයි මම බයෝවිටා වලට යොමුනේ. මම කලින් වැඩසටහන් වලදීත් කියලා තියෙනවා ඒ ගැන. ඉතින් යාළුවෙක් ඉතමත් හොඳ දෙයක් ජීවිතයට එකතු කරලා තියෙනවා, තවත් සුන්දර වෙන්න, ලස්සන වෙන්න. ඉතින් වෛද්‍යතුමනි, අපි තවත් ගැටලුවකට යමු. නිදර්ශී භාවනා හේවා හැටෙන් තමයි මේ ගැටලුව ඉදිරිපත් කරන්නේ. සමහර ග්ලූටතයන් අධිමාත්‍රාව තියෙන කැප්සූල් තියෙනවා විටමින් C වැඩිපුර වෙනම ගන්න කියලා. වැල්මි වගේම ග්ලූටතයන් අපි බයෝවිටා එකත් එක්ක තිබෙන නිසා අපි වෙනම විටමින් C අභ්‍යන්තරයට ලබා ගන්න ඕනේද කියලා අහනවා. ඔව්, මෙහෙමයි. අපිට සාමාන්‍යයෙන් දවසකට අවශ්‍ය වෙන විටමින් C ප්‍රමාණය පෝෂණ අතිරේක සාමාන්‍ය මිලිග්‍රෑම් උපරිම 150යි දවසක රික්‍රෑමන්ට් එක. එතකොට පෝෂණ අතිරේක අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා නම් මිලිග්‍රෑම් 150ට වඩා අඩු ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්න ඕන. ඉතින් මේ එහෙම වෙලාව අපි දැන් බයිවිටා ගෝල්ඩ් එකේ සමහරට මිලිග්‍රෑම් 70ක් වගේ ප්‍රමාණයක් වගේ තමයි මට මතක හැටියට අන්තර්ගත වෙලා තියෙන්නේ. මොකද ඒක මිලිග්‍රෑම් 150ට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වීම මේ වෙනවා නම් ඒක වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය වත කියන්නේ මිලිග්‍රෑම් 150ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා වෛද්‍ය අනුමැතිය මත ලබා ගන්න කියලා. ඉතින් මේකට අපි උදාහරණයක් ගන්න වෛද්‍යවරයෙකුට උනත් සාමාන්‍ය දෙන්න පුළුවන් විටමින් C සාමාන්‍ය මිලිග්‍රෑම් 1500 2000 අතර ප්‍රමාණයක් තමයි උපරිම ප්‍රමාණයක් වෛද්‍යවරයෙකුට දෙන්න පුළුවන් යම් කිසි නිශ්චිත කාල සීමාවකට. ඉතින් ඒ නිසා සමහරලාට ඉතින් මේ උගක් අය හිතනවා මේ විටමින් C කියන එක ඇස්කෝබික් ඇසිඩ්, ඒක වෝටර් සොලියබල් එකක්, වතුරේ දිය වෙනවා, මේක ලබා ගත්තා කියලා අපිට කිසි ගැටලුකාරී තත්ත්වයක් නැහැ. ඉතින් ඒ වුණාට මේ මොනම දෙයක්වත් අර ඕනවට වැඩිය හොඳ නැහැ කියලා යම් කිසි සීමාවක් තියෙන නිසා ඔබ උනත් විටමින් C වගේ දේවල් උනත් මේ ලබා ගන්නකොට, මොකද ඒවයි මොනම දෙයක් හරි ලබා ගන්නකොට හැම වෙලෙම අපි සමතුලිතතාවයෙන් පවත්වා ගන්න ඕන. මොකද හේතුව යම් කිසි දෙයක් වැඩිපුර ලබා ගන්නකොට සමාන අනිත් විටමින් වර්ගවල තියෙන සමවර්තාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒවා ලබා ගන්න එපා කියලා තියෙන්නේ. ඒ නිසා ඔබ උනත් ලබා ගන්නවා නම් යම් කිසි නිශ්චිත කාල සීමාවකට වෛද්‍යවරයෙක් අනුමැතියක් මත ලබා ගත්තら කමක් නැහැ.
බාවට ගියාට වුණත් විටමින් C වුණත් ලබා ගැනීම සුදුසු නැහැ කියලා මට කියන්න පුළුවන්. හොඳයි. තවත් යටලුවක් යොමු කරන්නට සූදානම් ගීත්මට මංගලිකා සිල්වා තමයි කියන්නේ මෙහෙම රත්මලානේ. අනේ දුව සාමාන්‍යයෙන් ඔය වයසේ අය නිරන්තරයෙන්ම වයිට්නින් ආලේපන වලට යොමු වෙනවා. ඔයා එහෙම වයිට්නින් ආලේපන යූස් කරේ නැත්තේ ඇයි? ඇත්තටම මට සුදු වෙන උනක් නැහැ. මට තියෙන සම රැකගන්නයි ඕනේ. කොහොමත් අපි ආසියාතිකයි අපිට බටහිර සුදු ලබා ගන්න බැහැ. ඉතින් මං හිතනවා සුදු වීමට වඩා තිබෙන පැහැය රැක ගැනීම තමයි වඩා වැදගත් කියලා. එහෙනම් මට දැන් මේ ප්‍රශ්නෙටත් පිළිතුරක් ලබා දෙන්න ඕනේ. දැන් වයිට්නින් ආලේපන භාවිතා කරන්නේ නැතෝ ඔබේ තියෙන පැහැය ඔබට ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට බයෝවිට උදව් කරානේ. ඉතින් ඒ වගේම දැන් අපි ඇයටත් උදව්වක් කරමු. ඇයගේ දුව මේ වෙනකොට වයිට්නින් ආලේපන භාවිතා කරනවලු. ඉතින් එයාට බයෝවිට ගෝල්ඩ් එක දුන්නට කමක් නැද්ද කියලා අහනවා. ඔයා කොහොමද හිතන්නේ? මේක පාවිච්චි කරාට කමක් නැද්ද? මම හිතනවා ඒක පාවිච්චි කිරීම සුදුසුයි කියලා. නමුත් පාවිච්චියට පෙර වෛද්‍යතුමා වගේ වෛද්‍ය නිර්දේශයකට යන එක සුදුසුයි කියලා මං කියනවා. හොඳයි. ඒ වගේම තමයි මට දැනගන්න කැමතියි දැන් කොච්චර කාලයක් ඔයා බයෝවීටත් එක්ක එකතු වෙලා ඉන්නවද? දැන් මාස 7ක් පමණ. මාස 7ක් පමණ එකතු වෙලා ඉන්නවා. හොඳයි. ඉතින් වෛද්‍යතුමන්ගෙන් අපි තව ගැටලුවක් අහමු. ජීවන්ති අඹේවිල, මම දැන් මුල බයෝවීටා එක අරගෙන අවුරුදු 1.5යි. අලුත් බයෝවීටකට මාරුණාලු. ඒකත් අර වගේම දිගටම භාවිතා කරාට කමක් නැද්ද කියලා අහනවා වෛද්‍යතුමනි. ජීවන්ති තමයි අහන්නේ. ඔව් මේමය. අතරම බයෝවීටා වගේ දෙයක් ජීවිත කාලය පුරා පාවිච්චි කරත් කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. මොකද මේවයි අධි මාත්‍රාවක් අඩංගු වෙලා නැහැ. විශේෂයෙන් සඳහන් කරන්න බයෝටීන්, විටමින් E වගේ දේවල් අධි මාත්‍රා අඩුගල සාමාන්‍යයෙන් පෝෂණ අතිරේක 0.5 මිලිග්‍රෑම් වලට වඩා අඩු ප්‍රමාණයක් තමයි බයිටින් අන්තර්ගත වෙන්න ඕන. විටමින් E උනත් දෛනික පරිභෝජන මිලිග්‍රෑම් 15.5ට වඩා අඩු වෙන්න ඕන. ඉතින් මම කිය විටමින් C ගැන සඳහන් කරත් සාමාන්‍ය මිලිග්‍රෑම් 150ට වඩා අඩු ප්‍රමාණයක අතර ඒ කියන්නේ එතකොට අපි දන්නවා ග්ලූටතයන් උනත් එහෙමයි. ඒ දේම ඒ නිසා අප බය වෙන්න ඕනේ නැහැ. මොකද මේකේ අධි මාත්‍රා වම් වැඩිපුර අඩංගු වෙලා නැහැ. ඊට අමතරව අහිතකර ඛනිජ සංකට විශේෂයෙන් මැංගනීස්, සිලිකන්, සෝඩියම් වගේ දේවල් ඒක අංශු මාත්‍රකත් අඩංගු වෙන්න හොඳ නැහැ පෝෂණ අතිරේක. ඉතින් ඒ වෙනි දේවලුත් මේකේ අන්තර්ගත වෙලා නැහැ. ඒ නිසා ඔබට අවශ්‍ය හොඳ පෝෂණ සංගටක ඒ වගේම සාකසාර නිෂ්පාදන අන්තර්ගත වෙලා තියෙන නිෂ්පාදනයක්. ඒ නිසා ඔබට දිගු කාලින උනත් මේක පාවිච්චි කරා කියලා කිසි ගැටලු කාර්ය තත්ත්වයක් නැහැ. ඔබට නැවතත් ඔය ඔබ කිව්වාගේ අවුරුදු 2ක්ම ආර පාවිච්චි කරගුවා නෝමල් බයෝවීටා එක, බයෝවීටා ගෝල්ඩ් එක උනත් ඔබට කැමති කාලයක් පාවිච්චි කිරීම තුළින් ඔබට පැහැපත් සමක් ලබා ගැනීමටත්, නිරෝගී සමක් ලබා ගැනීමට, නිරෝගී ජීවිතයක් ගත කර ගැනීමටත්, ඒ වගේම ඔබගේ තරුණ බව හැමදාම රැක ගැනීමටත් ඉතාම හොඳ පෝෂණ අතරිකයක් ඇරෙන බයෝවීටා ගැන මට කියන්න පුළුවන්. හොඳයි. ඉතින් වෛද්‍යතුමනි අපි මේ බොහෝ සෙයින් මේ පිළිබඳ කතා කර මම ඉතාමත් කෙටියෙන් තවත් ගැටලුවක් අහන්න සූදානම් වෛද්‍යතුමනි. මේක මට අහන්නට කියලා හිතුණා. දැන් ගීත්මකින් අපි අර කෙනෙක් ගැටලුවක් යොමු කරලා තිබ්බා මේ වයිට්නින් ගන්නකොට බයෝවිටා ගෝල්ඩ් එකට මාරුණාට යොමු වුණාට කමක් නැද්ද කියලා. වෛද්‍යතුමන් කොයි විදිහටද දකින්නේ මේ වයිට්නින් ආලේපනයන් භාවිතා කරන කවුරු හරි බයෝවිටා නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙන්නේ? ඔව් මෙහෙමයි. දැන් වයිට්නින් කියන සංගටක ලංකාවේ ගොඩක් වෙලාවට පහුගිය කාලේ ගෙන්නුවා ලංකාවට. දැන් ඒවා බෑන් කරා, ඒ කියන්නේ තහනම් කරා. අපි දන්නවා නම් මොලි මට කියන්න බෑ. වෙළඳපොලේ තිබ්බා ඒවා ගොඩක් අය ඒක පාවිච්චි කරා. ඒ වුණාට ඒකෙන් ගොඩක් වෙලාවට අපි දන්නවා ගොඩක් මයිලකට ඒ වෙනි කට්ටිය ඇවිල්ලා තියෙනවා. ආවන් පස්සේ මූණේ සම්පූර්ණයෙන් මූණ පිච්චිලා වගේ, කුරුලෑ වගේ මූණ ඔක්කොම ලස්සන තිබ්බ මූණවල් සම්පූර්ණයෙන්ම විකෘති වෙලා. ඔගලුණක් දකින්න ඇති ඒක ඒ ක්‍රීම් එක පාවිච්චි කරාට පස්සේ වයිටනින් කියලා ඒ ක්‍රීම් එක ආවේ. ඉතින් ඇත්තර හැම වෙලේම ඔබ වයිටනින් කියන දේවල් පාවිච්චි කරන්න එපා. හොඳ පෝෂණ අතිරේක තියෙනවා අද වෙළඳපොලේ. ඒ වගේම ඔබ තෝරා ගන්න ඕන හොඳ දෙයක් මොකක්ද කියලා. ඒ වගේම හොඳ ක්‍රීම් වර්ග අද වෙළඳපොලේ තියෙනවා. ඒව තෝරා ගන්න. ඒව තෝරා ගන්න ඔබට පාවිච්චි කරොත් කිසිම මොනම දෙයකත් වයිටනින් කියන වචනයට ඔබ මේ නැඹුරු වෙන්න බෑ. මොකද වයිටනින් කියන දේ తాවකාලිකයි. ඒ වගේම සිරුරට අහිතකර වෙන්න පුළුවන්. ඉතින් හොඳ පෝෂණ අතිරේකයක්, ඒ වගේම හොඳ ක්‍රීම් එකක් වෙළඳපොලේ තියෙන ඒව තෝරාගෙන විශේෂයෙන් ආයිපාමයක නිෂ්පාදනය කරන නිෂ්පාදන වලට කිසිම යම් ප්‍රමිතියක් ඇතුව තමයි ඒව නිෂ්පාදනය කරන්නේ. එනිසා එවැනි නිෂ්පාදන ලබා ගැනීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්. හොඳයි. හොඳ ප්‍රතිඵල ලබා ගන්න හොඳ නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න ඔබට තව තොරතුරු තියෙනවා නම් දැනගන්නට අපි දුරකථන අංක මතක් කරන්න. 0770-1037-97 කියන දුරකථන අංකය, ඒ වගේම 0777-399-65 කියන දුරකථන අංකයට, ඒ වගේම iPharmaN Nutra පුද්ගලික සමාගමේ මායිලේ ජායල කියන ලිපිනයට ලියන්නට හැකියාව තියෙනවා. Facebook මාර්ගයෙන්, YouTube මාර්ගයෙන් ඔබට තොරතුරු දැනගන්නට, දැක බලා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදීත් අපිත් එක්ක එකතුනා වෛද්‍ය දිනේෂ් විජේතුංග වෛද්‍යතුමන්.
සමගින් ගීත්මා බණ්ඩාර දෙදෙනාටම ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ඉතින් අපි කතා බහ කරමින් හිටියේ රන්වන් පැහැති සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝවිටා නිෂ්පාදනයත් සමගින්. ඔබ කොහොමද ඉන්නපත් සමගින්?